ඒවගේම ප්‍රථමයෙන්ම මම කනගාටු වෙනවා ඔබ ඉදිරියේ ඔබගේ භාෂාවෙන් එහෙම නැත්නම් දෙමළ භාෂාවෙන් මට කතා කරන්නට නොහැකි වීම පිළිබඳව. මම ශ්‍රී ලංකා යුදහමුදාවේ යුදහමුදාපති හැටියට මම නියෝජනය කරන්නේ ඔබලාගේ හමුදාවයි. ඒ හමුදාවේ හමුදාපති වුවත් මට ඔබගේ භාෂාවෙන් කතා කිරීමට නොහැකි වීම මට තියෙන අඩුපාඩුවක්. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට සඳහන් කරන්නට මේ උත්සවයේදී මා දැක්ක දෙයක් පිළිබඳවයි, මම ඉගෙනගත් දෙයක් පිළිබඳවයි, එහිදී මට තේරුම් ගත් දෙයක් පිළිබඳවයි. මෙහිදී මා දකින්නේ ඔබගේ කණ්ඩායම්වල ඔබගේ ජනතාවගේ නායකයින් විසින් ඔබ සඳහා ඇති කරන මෙම ව්‍යාපෘති තුළින් බලාපොරොත්තු වෙනුයේ ඔබගේ ජීවන තත්ත්වයන් තවදුරටත් නගා සිටුවීමට. ඒ වගේම මේ අවස්ථාවේදී ඔබලාට පළ බෙදා දීමක් සිදු කළා. මා ඇතුළු කණ්ඩායමක් එකතු වී පළ කිරීමකුත් සිදු කළා. එයින් බලාපොරොත්තු වෙන්නේ අපටත් වඩා අපගේ මතු අනාගත පරපුරට ඔවුන්ගේ ජීවිත සුඛිත මුඛිත කිරීම සඳහා එම පළවලින් ලැබෙන්නා වූ වාතය, සුවඳ, ශක්තිය, ආහාරය සෑම දෙයක්ම මේ ජනකොටස්වල අභිවෘද්ධිය තකා පාවිච්චි කිරීම සඳහා මා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා මේ වැඩිහිටි ජනතාවට මතක් කිරීමක් කරන්නට. මේ පළ ඉඳවීම තුළින් අපගේ ඉදිරි පරම්පරාවලට එහෙම නැත්නම් කුඩා දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මේ වැදගත්කම ඔවුන්ට කියා දිය යුතුයි. මේ රටේ මිලියන 22 ජනතාවක් ජීවත් වෙනවා. මේ මිලියන 22 හැම දිනකම හෝ සතියකට සැරක්වත් පැලයක් සිටවනවා නම් මේ රට අනිවාර්යයෙන්ම කොළපාටින් පිරිච්ච ගස් වැල් වලින් පිරිච්ච අපිට අවශ්‍ය ජලය ලැබෙන, අපිට අවශ්‍ය වර්ෂාව ලැබෙන අපගේ ජීවිතයේ සාර්ථක කර ගන්න ක්‍රමයක් වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා යුදහමුදාව පෙරමුණ අරගෙන තිබෙනවා ආදර්ශ මිසුදු කරන්නට. ඔබ සමහර විට දකින්නට ඇති රූපවාහිනී විල්පත්තුවේ යුදහමුදාව ආරම්භ කරන ලද ඒ පැලස්තීමේ ව්‍යාපාරය අක්කර 2100ක් අප නැවත බලා ගන්න සූදානම් කර තියෙනවා. ඒ වගේම ලංකාව පුරා සෑම තැනකම පැලසිටවන්නේ කොහෙද? ඒ සඳහා ශ්‍රී ලංකා යුදහමුදාවේ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ ආදර්ශයෙන් පෙරමුණගෙන ඔබට අවශ්‍ය අනාගතය සකස් කිරීමටයි. ඒ වගේම මා මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මම පොරොන්දුවක් වුණා දැන් විනාඩි කීපයකට ප්‍රථම ශ්‍රී ලංකා යුදහමුදාවේ ශක්තිය, මිනිස් ශක්තිය ඔබගේ මෙම ඉදිරි කිරීම සඳහා ඉදවීමට මා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.